දුවන්න. හැබැයි තෙල් ටික නැත්තම් බස් එක පාර හරහා නතර කරන සාධාරණයි. කොහොමද ඒක නැහැ කියලා කියන්නේ? උදේ උදේ ත්‍රිවිල කරගෙන යනවා නම් හයර් එක දුවන්න. තෙල් ටික නැත්තම් ත්‍රිවිලක බෝක්කුව ගාව නතර කරනවා. මොකද අසාධාරණයි කියන්නේ? ඒක අසාධාරණයි. නගරු කතා නැකත තමන්ගේ පුර පුරා නැගෙන වේදනාවේ කෝපය අද ජනතාව ප්‍රකාශයට පත් කරමින් තිබෙනවා. ඒවා එක එක දේශපාලන ලේබල් කරන්න, එක එක කෙනාගේ දේශපාලන ඉතිහාසය හොයන්න, එයා මොන වගේ කෙනෙක් කියලා බලන්න, එයා මොන පක්ෂද කියලා බලන එකෙන් පළක් නැහැ. තමුන්නාසල එහෙම බලනවා නම් මේ රටේ වැඩිම ඡන්දදායක විදිහ තමුන්නාසල ඇති. තමුන්නාසලගේ ඡන්ද දීපු පිරිස තමයි වැඩිපුර බැහැලා තිබෙන්නේ. ඒ නිසා ගරු කතා නැකතුමනි, තමුන්නාසල මේ සාධාරණ ඉල්ලීමට අහුම් කන් දුන්නේ. තමුන්නාසල හදවතක් නැහැ. මේ ජනතාවගේ වේදනාව පිළිබඳ ඇත්ත හැඟීමක් නැහැ. ඒ නිසා මොකද කරේ? තමුන්නාසල මේ සියල්ල අත්හැරලා හිටියා. මේ පිළිබඳ කිසිදු තීන්දුව తీරණයක් ගන්න නැතුව හිටියා. හැබැයි තමුන්නාසලට පාලනය කරගන්න බැරි විදිහට මේක බුර බුරා පැන නගිනවා. පාරවල් වැහෙනවා, මන්සන්දි වැහෙනවා, ව්‍යාපාර වැහෙනවා, කර්මාන්තශාල වැහෙනවා, හෙට නිදා වෙනකොට රාජ්‍ය කාර්යාල වැහෙනවා, තරුණ තරුණයන් ගෝල් පේස් එක වට කරලා ජනාධිපතිවරයා බංකරයකට කොටු කරලා තිබෙනවා. තමුන්නාසලට දැන් තමුන්නාසලාගේ ඔහෙ බලාගෙන දීමේ සීමාව පැනලා තිබෙනවා. දැන් මොකද ආරම්භින් තිබෙන්නේ? දැන් තමුන්නාසලා සුපුරුදු පරිදි පරණ අසාර්ථක ව්‍යායාමයට නැවත පණ පොවමින් තිබෙනවා. මේක තමයි රතුපස්වල දරු රතුපස්වල ඒ දෙමව්පියන් තමන්ගේ දරුවන්ට පිරිසිදු වතුර ටිකක් නැති වෙනකොට වතුර ටික අපිරිසිදු වෙලා තමන්ගේ දරුවට වසපවන්න සිද්ධ වෙනකොට ඒ වේදනාවරම් පාරට ආවා. අන්න එදා තමුන්නාන්සේලා ඉතිහාසයේ එතන වෙඩිතෙලා තරුණයන් කීප දෙනෙක් ඝාතනය කරා. ඊට පස්සේ තමන්ගේ සේවකාර සාද කරමුදල මං කොල්ල කන්න හදනකොට තමන් විශ්‍රාම ගියාට පස්සේ තමන්ගේ ජීවිතය පිළිබඳ රැකවරණ සියල්ල මංකොල්ල හදනකොට එදා කටුනායක වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් පාරට බැස්සා. තමුන්නාසල මොකද කරේ? පොඩි පට්ටම් කරලා වෙඩි තබලයක රොසාංචානක ඝාතනය කරලා ඒක මැඩ පැවැත්තුවා. අවසානයේදී ඒ වෙලාවේ පොලිස්පතිවරයා ඉල්ලාස් වුණා. හැබැයි තමුන්නාසල ඉල්ලාස් වෙච්ච පොලිස්පතිවරයා බ්‍රසීලයේ තානාපති බවට පත් කරා. අන්තිමේදී ඒ පොලිස්පතිවරයා ගෙනල්ලා නීති හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයා බවට පත් කරා. ඒකෙන් කියන්නේ මොකද්ද? එදා කටුනායක මෙහෙවීමට අනදුන් පොලිස්පතිවරයා තමුන්නාසලගේ තානාපතිවරයෙක් වුණා. තමුන්නාසලගේ ආණ්ඩුවේ නීති ආසාමයේ පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයා වුණා. එදා තමුන්නාසල මේක පිටපස්සේ හිටියේ මොකද? ජනතාවගේ සැබෑ වේදනාවේ කෝපය තමුන්නාසල හිතනවා ගිනි අවියෙන් මර්ධනය කරන්න පුළුවන් කියලා. තමුන්නාසල මේ ජනතාවගේ සාධාරණ වේදනාවට සාධාරණ කෝපයට තමුන්නාසල පිළිතුරු හොයන්නේ වෙඩි උණ්ඩෙන් ගිනි බටෙන් නම් කරුණා කරලා ගිනි බටේ වෙඩි උණ්ඩේ කරේ තබන විශ්වාස මුළුමනින්ම නතර කරන්න. අපේ රටේ පොලිසිය හමුදාවේ අපි දන්නේ කළ දුප්පත් පවුල් වල අය මේ පීඩාව මීට වඩා වැඩිම මුහුණ දෙන අය. ඒ නිසා ඔවුන් මේ ගිනි බටේ ජනතාවගේ දෙසට ඔසවා තිබෙන ගිනි බටය අනු පසුව කොයි දෙසට සෙවෙයිද අපි දන්නේ නැහැ. ඒ නිසා අපි තමුන්නාසලට කියන්නේ මේ ගිනි බටේ කරේ තබලා විසඳුම් හැවීමේ මාවත මෙතනම නතර කරන්න. මේ සඳහා අවශ්‍ය අදාළ අයට නිසි පරිදි දඬුවම් ලබා දෙන කියලා ඉල්ලා සිටිමින්